Hello, good morning. I'm Chandi from ELC Cake Talk. Mama Valentine's වලට කරා වීඩියෝ එකක් මේ ලස්සන 3D hearts හදන විදිය කටර් එක පාවිච්චි කරලා සාමාන්‍යයෙන් අපිට කටර්ස් වලින් ගන්නකොට ෆ්ලැට් වටනේ heart එක එන්නේ. හැබැයි මම cling wrap technique එක පාවිච්චි කරලා මේක පොඩ්ඩක් 3D look එකට පිම්බිලා එන්න වගේ ගත්තා. දැන් ඒත් එක්කම මම පාවිච්චි කරා මේ ලස්ටර් ඩස්ට් අලුතෙන් ආපු අපේ රේන්ජ් එක. ඒක මම වෙනමම ෆොන්ඩන්ට් කබල ගානකොට කලර් එක වෙනස් වෙන විදිය ගැන ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා. උයි මේ වීඩියෝ එක චුට්ටක් ෆාස්ට් නිසා ස්ලෝ එකක් කරලා පෙන්නන්න කියලා. ඉතින් මං හිතුවා අද ඒක කරලා පෙන්නනවා කියලා YouTube එකට දාන්න. මේ තියෙන්නේ මම මේ කරපු හාර්ට්ස්. එතකොට මේ තියෙන්නේ මම ඒ හාර්ට්ස් දෙක මේක වයිට් වලින් මේක චොක්ලට් ෆොන්ඩන්ට් වලින් කරේ. එකම ඩස්ට් එක පාවිච්චි කරාම කලර්ස් දෙක වෙනස් වෙන විදිය ඔයගලන්ට පේනවා. දැන් මම ඒක කරලා පෙන්නන්නම් ආයිමත්. මම පාවිච්චි කරනවා රෙඩි ටු යූස් බේකර්ස් ෆොන්ඩන්ට් එක. ඒක බ්‍රවුන් එක. මේ තියෙන්නේ මේක. ඒකයි ෆොන්ඩන් වයිට් එක පාවිච්චි කරනවා රෙඩි ටු යූස්. එතකොට සාමාන්‍ය විදිහට මම ෆොන්ඩන්ට් එක මෙහෙම නීඩ් කරලා සොෆ්ට් කරගෙන තියෙන්නේ අතේ රස්නෙට මේ විදිහට. චොක්ලට් එකත් එහෙමයි. දැන් මේක කලර් එක විතරක් නෙමෙයි මේකේ ටේස්ට් එකක් තියෙනවා. මේක චොක්ලට් රසයි චොක්ලට් පාටයි. ඉතින් මේකට වයිට් දාලා මේක තව ලයිට් කරගන්න පුළුවන්, කලර් එක වෙනස් කරගන්න පුළුවන්. මේකට පින්ක් වලට මේක චුට්ටක් මික්ස් කරාම ලස්සනට රස්ටික් පින්ක් එකක් හදාගන්න පුළුවන්. මම ඒවත් පස්සේ වීඩියෝස් වල පෙන්නන්නම්. ඉතින් ඒ විදිහට මේ දෙකම මෙහෙම රෙඩි කරලා තිනවා. මේ චූටි හાર્ට් කට එක තිනවා. මේ ඕන හાર્ට් කට එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි පොඩි ඒවා නම් පොඩි එකකින් තමයි මේක ලස්සනට එන්නේ. එත් එක්ක මම පාවිච්චි කරා ලස්ටර් ඩස්ට්, අපේ අලුත් රේන්ජ් එක ELC ලස්ටර් ඩස්ට්. මේක පොලිෂ් ගෝල්ඩ්, මේක රෙඩ් රෝස්. මේ දෙකම සෝරි රෝස් රෙඩ්, මේ දෙකම ලස්ටර් ඩස්ට්. එතකොට ඇල්කොහොල් පාවිච්චි කරා මම, බ්‍රෂස් පාවිච්චි කරා. දැන් මම කරලා පෙන්නන්නම් ඒක කරන විදිය. සාමාන්‍ය විදියට ෆොන්ඩන්ට් එක රෝල් කරගන්න. හැබැයි ගොඩාක් තුනීවට රෝල් කරගන්න එපා. මේක අපිට 3D ලුක් එක ගන්න නිසා අපි ගොඩාක් තුනීවට නැතුව සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ මහතකට වගේ කරගන්න ඕනේ. එතකොට තමයි ලස්සනට පිම්බිලා එන්නේ හાર્ට් එක. ඊට පස්සේ සාමාන්‍ය සයිස් මේ විදියට ක්ලින් රැප් කෑල්ලක් ගන්න. මම ඒක ස්ට්‍රෙන්ත් එක වැඩි වෙන්න මෙහෙම දෙකට නවා ගන්නවා. රැලි නැති වෙන්න කරගන්න පුළුවන් නම් හොඳයි. ඊට පස්සේ මේක මෙහෙම තියලා ගොඩාක් ටයිට් කරන්න එපා. මේක මෙහෙම සාමාන්‍ය ගන්න තියලා කට එක අරගෙන කට් කරන්න තියෙනවා. දැන් ඔයගලන්ට පේනවා මේක ක්ලින්ග් රැප් එක ඇදෙනකොට මේක සාමාන්‍ය කට එකකින් ෂාප්වට කැපෙනවට වැඩිය වෙනස් විදියට ටිකක් පිම්බිලා හිටිනවා. මෙන්න මේ විදියට. ඊට පස්සේ ආයිත් මේ කට එකම පාවිච්චි කරලා මේක හොඳට කපා ගන්න පුළුවන්. එජස් ටික ලස්සන්ට ක්ලීන් කරගන්න මේ විදියට. ලස්සන හාට් එකක් හදාගන්න පුළුවන්. දැන් ඒ විදියටම අපි බ්‍රවුන් එකිනුත් කරමු. ඒකත් ගොඩක් තුනී කරගන්න එපා. සාමාන්‍ය ගානට තුනී කරගන්න. මේ වගේ තරමට. ඉස්සෙල්ලා විදියටම මේක තියලා කපා ගන්න තියෙනවා.
දැන් චුට්ටක් dry වෙන්න දෙන්න fondant paint කරන්න කලින් චුට්ටක් විතර dry වෙන්න ඕනේ නැත්නම් අමාරුයි alcohol පාවිච්චි කරනකොට මේක සාමාන්‍යයෙන් විනාඩි 20ක් 30ක් විතර dry වෙන්න දෙන්න ඊට වැඩි වෙලා තියන්න පුළුවන් නම් කමක් නැහැ දැන් මේක dry වෙලා ඇති විනාඩි 20ක් 30ක් dry වුණා දැන් අපිට මේක paint කරන්න පුළුවන් මම පාවිච්චි කරන්නේ polish gold එක luster dust එක alcohol ටිකක් දානවා white rose spirit alcohol ගොඩාක්ම dilute කරගන්න එපා ඒකට දැන් අපි බලමු මේකේ පාට වෙනස් වෙන විදිය දැන් ගොඩක් අය අහනවා මොකද්ද හොඳම gold එක කියලා දැන් එක එක අය gold එක දකින්න විදිය වෙනස්නේ අපිට ඇහැට පේන විදිය සමහරු කැමති yellowish gold එකට තවත් සමහරු කැමති ටිකක් antique look එකක් තියෙන gold එකකට ඊට වැඩිය dark දැන් මෙතන බැලුවොත් අපිට yellowish gold එක ගන්න පුළුවන් white එක උඩ පාට කරොත් දැන් ඔයගොල්ලන්ට පේනවා ලේසියෙන් ලස්සනට පාට වුණා මේක dry වෙනකොට මේකේ brush marks උත් නැති වෙලා යනවා gold luster එක fine වෙන තරමට ලස්සනට පාට කරන්න පුළුවන් මේකම අපි බලමු white එකේ දැම්මම කොහොමද වෙන්නේ කියලා හොඳ ඇල්කොහොල් එකක් පාවිච්චි කරනකොට තියෙන වෙනස තමයි මේ පේන් කරනකොට ඉක්මනට ඇල්කොහොල් එක එවපරේට් වෙනකොට paint එක dry වෙනවා ඒ dry වුණාම ඔයාගේ ඊළඟ layer එක මේ brush එකෙන් paint කරනකොට එක උඩ එක යන්නේ නැහැ බොඳ වෙන්නේ දිය වෙන්නේ නැහැ ඒක තමයි ගොඩක් අය වැරදියට කරගන්නේ gold වලින් luster වලින් paint කරනකොට එක්ක මේ liquid එක ගොඩක් තද කරගන්නව නැත්තම් හොඳ alcohol එකක් පාවිච්චි කරන්නේ නැහැ ඇල්කොහොල් ටික ටික දාන්න මොකද ඒවපරේට් වෙන නිසා මේක දැන් ඉක්මනින්ම dry වෙනවා දැන් almost dried ඊට පස්සේ අපිට පුළුවන් කැමති නම් dry brush එකක් අරගෙන loose luster ටිකකුත් දාන්න. එතකොට තව ටිකක් හොඳ finish එකක් එනවා. මෙන්න මේ විදියට. දැන් හොඳ ලස්සන ෆිනිෂ් එකක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා බ්‍රෂ් මාක්ස් මොනාවත්ම නැහැ කලයේ වෙනසකුත් පේනවා මම මේක ටිකක් dark look එකක් තියෙනවා මේක පොඩ්ඩක් yellowish look එකක් තියෙනවා ඉතින් මේ දෙකම Tamanට කැමති විදිහට මේ පාවිච්චි කරන්න පුළුවන් මේක fully edible කන්න පුළුවන් ඔක්කොම දැන් ඒ වගේම මේ ඕනම last එක වෙනම
fondant colors වල paint කරාම එන final result එක වෙනස්. දැන් මම මේ විදිහට කරපු ටිකක් තමයි මෙතන තියෙන්නේ. මේ තුනම කරලා තියෙන්නේ gold polish එකකින්. මේක කරලා තියෙන්නේ rose gold polish එකකින්. මේක කරලා තියෙන්නේ rose red polish එකකින්. එතකොට මම මෙතනට white fondant තමයි පාවිච්චි කරේ. White fondant එකට polish gold ගෑවහම මේ විදිහට තමයි එන්නේ gold එක. ඊට පස්සේ මම මේ base yellow එක හදාගත්තා. මේක හදාගත්තේ මම white fondant වලට chef master gold gel එක පාවිච්චි කරා. Chef master gold color gel එක. ඒක gold කිව්වට ඒක දිලිසෙන්නේ නැහැ. ඒකේ base yellow gold gold වල තියෙන base yellow color එක තමයි ඒක තියෙන්නේ. ඒක mix කරාම නිකන් mustard color එකක් වගේ. ඒක mix කරලා තමයි මේ yellow එක හදාගත්තේ. ඒ yellow එකට උඩින් polish gold එක ගෑවහම තමයි මේ විදිහේ color එකක් එන්නේ. දැන් මෙතන මම කලින් පෙන්නපු විදිහට pure brown fondant, එක chocolate flavored fondant, chocolate color. මේක dark brown. එතකොට ඒකට polish gold එක ගෑවහම මේ color එක තමයි එන්නේ. දැන් ඔයගලන්ට තේරෙනවා colors තුනේ වෙනස. ඉතින් දැන් අපෙන් ගොඩක් question කරන එකක් තමයි එක එක කේක් වල ෆොටෝස් එබලා මේ gold එක කොහොමද ගන්නෙ? මේ gold එකට පාවිච්චි කරන්නේ මොකක්ද? අපිට එහෙම ෆොටෝ එකක් දිහා බලලා හරියටම කියන්න බෑ. ඒ කියන්නේ දැන් මේ ඕගලන්ටම තේරෙනවා මේ එකම gold polish lustre එක පාවිච්චි කරලා මම colors තුනක් හැදුවා. එතකොට ඒ විදිහට අපිට හරියටම කියන්න බෑ කොයි එක පාවිච්චි කරලා මොන method එකට මොන ratio එකට පාවිච්චි කරලා මේක හැදුවද කියලා. ඉතින් ඒක නිසා ඒක දැන් එකම gold polish එකකින් මේ colors තුන නෙමෙයි මීට වැඩිය හදාගන්න පුළුවන්. ඔයා දාන base fondant එක කල්පනා කරලා පාවිච්චි කරන lustre තරම කල්පනා කරලා ඒක වෙනස් කරන්න පුළුවන්. ඒතර තමන්ගේ ඇහැට වැඩිපුරම හරියන්නේ මේ gold එක නම් මේ විදියට, මේක නම් මේක, මේක නම් මේ විදියට එහෙම ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන මම රෝස් ගෝල්ඩ් ලස්ට් එක පාවිච්චි කරේ. රෝස් ගෝල්ඩ් ලස්ට් එකෙන් මේ වගේ තමයි මේ රෝස් ගෝල්ඩ් ගෝල්ඩ් එක හાર્ට් එක. ඒකට මම පාවිච්චි කරා රස්ටික් pink fondant එකක්. pink fondant එකට brown fondant චුට්ටක් mix කරා. ඒ කියන්නේ ඉස්සෙල්ලාම red and white mix කරලා pink හදා ගන්න පුළුවන්. ඊට පස්සේ pink එකට brown චුට්ටක් දාලා මෙන්න මේ වගේ rustic pink color එකක් හදා ගන්න පුළුවන්. ඒකට rose gold lust ගාලා තමයි මේ color එක ගත්තේ. ඊට පස්සේ මෙතන මම pure red fondant පාවිච්චි කරා. red fondant වලට තනිකරම rose red lust දාලා තමයි මේක හැදුවේ. එතකොට දැන් ඔයගලන්ට තේරෙනවා මේ විදියට එකම ලස්ට එක පාවිච්චි කරලා කලර්ස් ගොඩක් වෙනස් විදියට කරන්න පුළුවන්. මේකේ ලස්සන පොලිෂ් ලුක් එකක් එනවා. ෂීන් බ්‍රෂ් මාක්ස් හිටින්නේ නැහැ. ඉතින් එතකොට තමන්ගේ කේක් එකට ගැලපෙන විදියට කලර් එක හදාගන්න පුළුවන්. දැන් මම කලින් වීඩියෝ එකේ පෙන්නුවේ ඒවෙන් හදපු කප් කේක්ස්. මේ තියෙන්නේ ඒ කප් කේක්ස් තමයි. Subscribe කරන්න අපේ channel එකට. ඔයා home baker කෙනෙක් වුණත්, professional baker කෙනෙක් වුණත් මෙතනින් ගන්න පුළුවන් information තියෙනවා. එහෙමනම් ආයිත් මේ වගේම video එකකින් හම්බෙමු. සුබ දවසක්.